mama video ekak karagena aawa ogalanta mokada mama iye kiko ekata gihinna mata awashya karana makeup tikak karagena aawa iting man hituwa ogalanta me mama gatte monada kiyala pennanna ehenam iting api yam video ekata hari kiko eke mama iye gihin aragena aawa man godak ma asa karana product ekak tamai me green me kiyana product ekak kiko eke tiyena mokada eka natural ingredients walin tamai hadala tiyenne itin mama meka iye tamai gatte man ita kalin pawichchi kara me lipstick ekak e green me kiyana kiko eke ena natural products walin tamai me products hadala tiyenne ඉතින් මං මේක ගොඩාක්ම හොඳයි. ඉතින් ඒක නිසා මම අයිලයින් එකත් මේ green me කියන brand එකෙන්ම තමයි ගත්තේ. දැන් ටිකක් කල් වෙනවා කිකෝ එකට ඇවිල්ලා ඉතාලියේ ඉන්න අය නම් දන්නවත් ඇති. ඉතින් මට හිතුණා මේකත් අරගෙන පාවිච්චි කරලා බලන්න. ඉතින් මේ ලිප්ස්ටික් එක මම දැන් ගොඩක් කල් පාවිච්චි කරන්න අරගෙන දැන් අවුරුදු itu ekahamarak itu වෙනවා මේ kiko brand එකේ green me කියන product එක තමයි මම මේක ගත්තේ. ඉතින් මට මේක ගොඩාක් හොඳ benefits තිබ්බ නිසා තමයි මම ගිහිල්ලා ඊයේත් මේක ගත්තේ. හරි මං ඔයාලට කියන්නම් මේ කිකාලන් කොහොමද කියලා මේ green me කියන eyeliner එක 799ක් වුණා. ඒ වගේම තමයි මම ප්‍රෝජල් මස්කාරා එකක් ගන්නවා මම ඒක අනිවාර්යෙන්ම පාවිච්චි කරන දෙයක්. ඉතින් ඔයගලට මම කියන්නම් ඒක කොහොමද පාවිච්චි කරන්නේ කියලා. ඉතින් මේක ගැන විස්තරයක් කිව්වොත් ප්‍රෝජල් එක කියන්නේ මගේ මම මස්කාරා ඇප්ලයි කරන්න කලින් මගේ SP හට වලට අනිවාර්යෙන්ම මම මේක යූස් කරනවා. එහෙම යූස් කරලා තමයි මම මස්කාරා එක පාවිච්චි කරන්නේ. ඉතින් මේකත් මේකත් 799යි. ඊට පස්සේ මම ගත්තා මස්කාරා එකක් extra sculpt volume mascara කියන එක. මේක වුණා 999ක්. ඉතින් මේ වගේම මම තව ගත්තා concealer එකක්. ඒකත් kiko එකේ concealer එක. මේක 599ක් වුණා. ඉතින් මේ ටික තමයි මම ගත්තේ. ඉතින් ඔයාලට මේ ටික යූස් කරලා බලමු අපි මේවා කොහොමද කියලා. හරි ඉස්සෙල්ලාම eyeliner එක බලමු මේ green me එකේ කොහොමද මේක අපිට ලැබෙන්නේ කියලා. මේ විදිහට තමයි තියෙන්නේ. අනිත් ඒවා දැකලා තියෙනවා කළු පාටයි මේක green me eyeliner kiko එකේ. ඉතින් මම ගොඩක් මේකට ආස වුණා මොකද මම කලින් ලිප්ස්ටික් එකක් පාවිච්චි කරේ මේක කියලා. තව දෙයක් කියන්නද මම මොනට කිසිම දෙයක් පාවිච්චි කරලා නැහැ. මේ මගේ ක්‍රීම් එක විතරයි මම යූස් කරලා තියෙන්නේ. මේ විදියට තමයි. වව් ගොඩක් කළු පාටයි. හොඳයි ඒක මොකද අනිත් ඒවට වඩා ගොඩාක් කළු පාටයි හරිම තික් එකට මේක අපිට ලයින් එක ඇඳ ගන්න පුළුවන්. වව් හරිම ලස්සනයි ඒක. හරිම තික් එකට මේක ඇඳෙනවා. මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ නැහැ පෙන්සිල් එක. මම ලික්විඩ් එක තමයි පාවිච්චි කරන්නේ. ඒක හොඳයි. හොඳට කළුවටත් ඒක වදිනවා. ඒ වගේම හරිම හීනියට අපිට ඕන කරන විදිහට ලයින් එක ඇඳ ගන්න පුළුවන්. ඉතින්
choyek. Ir passe mama gatta oyalata kiwwa Progel mascara ekak pawichchi karanawa kiyala. Itin mama Progel mascara ekak pawichchi karanne mama eyelash danne neha. Mata tikak kaluwata tiyena nisa. Itin e wagema mama eka araksha karaganna tamai me Progel ekak prime ekak widihata use karanne. Itin kisima color ekak neha meke sudu paatata tamai yenne me widihata. ඉතින් මම ගොඩක් කල් ඉඳන් පාවිච්චි කරන නිසා මම දන්නවා ඉතින් මෙන්න මේ විදිහට මම මගේ natural eyelash මේ විදිහට මම හදා ගන්නවා ඉස්සෙල්ලාම ඉතින් සමහර වෙලාවට මම මස්කාරාත් ගාන්නේ නැහැ මොකද මට මේකෙන් අවශ්‍ය විදිහට මගේ eyelash හොඳට උඩට විහිදිලා මේකෙන් මට ඒ අවශ්‍ය කරන විදිහ ලබා ගන්න පුළුවන්. මේ විදිහට තමයි මම ඒක ඉස්සෙල්ලාම පාවිච්චි කරන්නේ. ඉතින් මම ඒක මේ විදිහටම තියනවා. මට අවශ්‍ය නම් තමයි මම මස්කාරා එක පාවිච්චි කරන්නේ. නැත්තම් මම මේ විදිහටම මගේ වැඩේ මම කරගන්නවා. ඒ හින්දා ඒ කියන්නේ මස්කාරා එක පාවිච්චි කරන්නේ නැහැ. දැන් අපි ටිකක් වේලුණාට පස්සේ ඒක ටිකක් තෙත ගතියට තියනවා. ඒක ටිකක් වේලුණාට පස්සේ ඔයාලට අවශ්‍ය නම් ඔයාලට මස්ක අයිලෑෂ් ගොඩක් නැත්තම් ඔයාලට පුළුවන් පාවිච්චි කරන්න. ඉතින් මම කිකෝ එකෙන් මේ අලුතෙන් ඇවිල්ලා තියෙන එක වොලියුම් මස්කාරා මම ඒක ගත්ත පාවිච්චි කරන්න. ඒක ඔව් 999ක් වුණා මේක. අපි බලමු ඒක පාවිච්චි කරලා කොහොමද කියලා. ඒක මම ගොඩක්ම ගත්තේ මේ විදිහට තමයි ඒකේ දැති තියෙන්නේ. එකතින් ඒක නිසා මම ගත්ත පාවිච්චි කරලා බලන්න කොහොමද කියලා. හරි මේ විදිහට තමයි මම මගේ මස්කාරා මම ඇප්ලයි කරේ. ඉතින් මං හිතනවා ඔව් ඒ ටික හොඳයි කියලා. මොකද මම තාම මේකප් කරේ නැහැ. කිසිම දෙයක් මම මූණට ගහලා නැහැ. මේ මගේ නැචරල් ස්කින් ටෝන් එක මගේ තියෙන්නේ. කිසිම ෆිල්ටර් එකක්වත් කිසිම භාවිතා කරලා නැහැ. ඉතින් මේ විදිහට තමයි මම මගේ ස්කින් එක තියාගෙන ඉන්නේ. ඉතින් ඔයාලට තව ඉස්සරහට මම වීඩියෝ අරගෙන එන්නම් කොහොමද මම මේ විදිහට තියාගෙන ඉන්නේ කියලා. ඉතින් අන්තිම එක තමයි මම හිතුවා සමහරක් දවස්වලට මගේ ඇස් යට කළු වෙනවා. ඉතින් මේ වගේ normal ගමනක් යනකොට නම් මම මෙච්චරයි පාවිච්චි කරන්නේ. ටිකක් අපිට ඊට වඩා ටිකක් පාටි එකකට වගේ යනවා නම් අපිට ඉතින් අනිවාර්යයෙන්ම ටිකක් මේකප් එකක් දාන්න වෙනවනේ. ඉතින් ඒක නිසා මම ගත්ත මේ කන්සීලර් එක ස්කින් ටෝන් එක තමයි මම ගත්තේ. ඉතින් මේ කලර් එක තමයි මට
මම ගත්තේ බලමු අපි ඒකත් යූස් කරලා හරි මේ තියෙන කන්සීලර් එක අපි බලමු ඒකත් පාවිච්චි කරලා මට දැන්තර නම් අවශ්‍ය වෙන්නේ නැහැ ඒක ඒ වුණත් මම ඔයාලට පෙන්වන්නම් මගේ චුට්ටක් මං ගන්න ඒ කලර් එක නම් මේ විදිහට හරි ඉතින් මේ තමයි eyeliner එක මම මේ tone එක ගත්තේ මොකද මගේ skin color එකට හරියන tone එක තමයි ඒක අට කිකෝයිගේ skin tone concealer එක මොකද මගේ tone එකට හරියන color එක තමයි මම ඒ ගත්තේ ඉතින් මේ ටික තමයි මම ගත්තේ මට අවශ්‍ය කරන එදිනදා මම වැඩට යනකොට මට එදිනදා අවශ්‍ය කරන දේවල් තමයි මේ ඉතින් ඊට පස්සේ මම මේ lip balm එක ගැන වෙනම වීඩියෝ එකක් කරලා තිනවා ඔයා එක ගිහින් බලන්න ඉතින් මම ලිප්ස්ටික් පාවිච්චි කරන්න කලින් අනිවාර්යයෙන්ම ලිප් එකට මම lip balm එක ආලේප කරනවා ලිප්බාම් එක ආලේප කරලා ඉවර වෙලා තමයි මම ලිප්ස්ටික් එක පාවිච්චි කරන්නේ මම ලිප්ස්ටික් එක පාවිච්චි කරන්නේ මේ කිකෝ එකේ ග්‍රීන් මී කියන ලිප්ස්ටික් එකම තමයි ඉතින් මේක ගොඩක්ම හොඳයි මේ ප්‍රොඩක්ට් නැචරල් ප්‍රොඩක්ට් ඉතින් මම ඒ හින්දා තමයි මේ අයිලයිනර් එකත් ගත්තේ හරි ඉතින් මේ විදිහට තමයි මගේ කිකෝ ප්‍රොඩක්ට්ස් වලින් මම මගේ මූණට අවශ්‍ය කරන දේවල් ලබා ගත්තේ. ඉතින් මේ කිකෝ ප්‍රොඩක්ට්ස් හරිම තමන්ට පුළුවන් විදිහට හොඳම නිෂ්පාදනයක් තමයි ඒක. ඉතින් අපිට අවශ්‍ය කරන විදිහට තමන් තෝරාගත්තී ඒක ඉතින් අපිට තෝරා ගන්න පුළුවන් අපිට අවශ්‍ය කරන විදිහට ඒකේ ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද තියෙන්නේ අපිට හොඳයිද ඉතින් ඒ ඔක්කොම ඉතින් අන්තිමට මම මට අවශ්‍ය කරන පොඩිම දේවල් තමයි මම ගත්තේ ඒ කියන්නේ මම ගොඩාක් මේකප් යූස් කරන්නේ නැහැ ඉතින් මට අවශ්‍ය කරන විදිහට කිකෝ එකේ මට ඕන කරන දේවල් මම අරගත්තා ඉතින් මේ තමයි මගේ ෆයිනල් ලුක් එක මං කිකෝ බ්‍රෑන්ඩ් එකෙන් කරගත්ත මේකප් එක මං හිතනවා ඉතින් ඔයගොල්ලන්ට කිකෝ බ්‍රෑන්ඩ් එකේ තියෙන ප්‍රොඩක්ට්ස් මොනවද අලුත් දෙයක් මං ඔයාලට කිව්වා ඒ ග්‍රීන් මී එක ගොඩක්ම හොඳයි ග්‍රීන් මී එක ඉතින් ඔයගොල්ලෝ ගිහිලා පාවිච්චි කරලා අරගෙන පාවිච්චි කරලා බලන්න කොහොමද කියලා එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් එන්න Thank you for watching. Bye.